Link digital parapure peragaman karo api yanawada ape rate janapriyama niliyak hoyagena malli dannawada kawuda kiyala eya vedika natyala rangapana kene hariyata mahari eya ai kiyanne vedika natyala sinduk kiyanawada hariyata mahari malli ayyo eya me kiyanne pravina rangana silpi manike attanayek gana හරියටම හරි සෞසිරින් නිති දිලේන සෞදානන් මන නඳන මේ පුරේ සෞසිරින් නිති දිලේන සෞදානන් මන නඳන මේ පුරේ මම ගොඩක් ඇලුම් කරපු නාට්‍යයක් ඇත්තටම අදට වේදිකාවට ඉතාම සුදුසු නාට්‍යයක් තමයි කැකිල්ලේ කියන්නේ එහි එන්නේ කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ තීන්දුව දෙන නඩු විසඳුම එහිදී මට අමතකම නොකළ හැකි මම මුලින්ම වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන මුල්ම ගීතය මට කියන්න පුළුවන් තන තන ගෙවසෙන අඟනුන් රවටන පිරිමින් අත මට ගන්නට නැත සිත පිරිමින් අත මට ගන්නට නැත සිත සලෙලුන් වශී කරන බැල්මිනා නෙතේ මගේ බැල්මිනා නෙතේ මගේ බැල්මිනා නෙතේ සෞසිරින් නිති දිලේන සෞදානන් මන නඳන මේ පුරේ අපි ආදරයට කතා කරන්නේ මැණික කියලා මම ඔබතුමියගෙන් මෙන්න මේ වගේ පොඩි චූටි ප්‍රශ්නයක් අහනවා ලෝකේ වැඩියෙන්ම කැමති කොඩිය මොකද්ද මැණිකේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කොඩිය හරියටම හරි අපි කවුරුත් ආදරය කරන කොඩියක් තමයි ශ්‍රී ලංකා කොඩිය. මම අහන්නේ වේදිකාවෙන් කැමැතිම කොඩිය මොකක්ද? ඔය කියන්නේ ඔය කාලයකට ඉස්සෙල්ලා කොඩියක් ගැන ඔය කියන්නේ. හරියට හරි. ඒ කියන්නේ ලක්ෂයට කොඩිය. ලක්ෂයට කොඩිය. ලක්ෂයට කොඩිය තමයි පළවෙනියෙන්ම ඔව් වේදිකාව. වේදිකාව ඒ ඇවිල්ලා අපි එල්පීටි ඉඳද්දි මම කරපු නාට්‍යයක ඒක අපේ නීතිඥ වරික් කරේ ආනන්ද ග්‍රේරෝ කියලා. ඉතින් එතුමන් නම් දැන් ජීවිතුන් අතර සිටිනවද නැද්ද දන්නේ නැහැ. නමුත් ඒ නිර්මාණයට මම දායකත්වය දුන්නා. හොඳ මතකයක්. ඔව්. ජීවිතේ මම හිතන්නේ අමතක වෙන්නේ නැහැ. පළවෙනි අදියරේ. ඔව්. ඔබතුමී කිව්වා කැමැතිම ගායකයා එච්.ආර්. ජෝතිපාල කිව්වා. ඉතින් එතුමගේ ගීතවලටත් ගොඩක් ආසයි කිව්වා. ඉතින් අපි එහෙනම් ඒ ගීතේ කොටසක් ගායනා කරමුද? හොඳයි. මට සමීපව මම ගැන වර්ණනා කරපු මට මා වගේ කරපු ගායකයෙක් තමයි අපේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා. ඉතින් එතුමන්ගේ ගායනාවලට මම ගොඩාක් කැමතියි. ඒ වගේම එතුමන් කියපු ගීතයක් හැටියට අඬන්නේ ඇයි සුදු මැණිකේ. ඒක නිකන් මට හිතෙනවා මේ මට කියපු ගීතයක් කියලා. ඒක නිසා මම ඒ ගීතයට ඉතාමත්ම ඇලුම් කරනවා. අනිත් ගීතත් ඒ වගේම තමයි. ඒත් ඔහුගේ හඬට ආපහු දෙවෙනි වෙන හඬක් හොයාගන්න බැහැ. මං හිතන්නේ ලංකාවේ කොහේ හෙව්වත් ඒ හඬට සමාන වෙන හඬක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි මම වේදිකාව ජයගත් කෙනෙක් නිසා ඔව් වේදිකා නාට්‍යවල රඟපාමින් වේදිකා නාට්‍ය ගීත ගායනා කරනවා. අවසානයේදී මට වේදිකා නාට්‍ය ගීතයක් අත්‍යවශ්‍ය මේලාවේදී වේදිකාව ගැන යමක් කිව්වොතින් වේදිකාව ගැන යමක් කිව්වොතින් මගේ මූලාරම්භය වේදිකාව. ඊට පස්සේ තමයි සිනමාව ගුවන් විදුලිය එතකොට
आक्रमणे कले रूपवाहिनी ये कुमेट पसे वेदिकाव्यं आपु पन्नर तमय माव इदिरेट गेनिच्चे एक अदटात्मं वेदिकावट गरुकरनवा अनिशेस्त्रे अंट अगरु करनवा केनवा नेमेयि अनिशेस्त्रे नुत एक वगे सलकनवा नमुत वेदिकाव मगे मूलिक स्थाने हटियट मं अदटात गरुत्तेन रखिनवा इतिं मे वेलावे ओब जीवन किव वगे पोडक गीत गैन मतक करनकोट मट मतकेट एनवा මම බොහොම ආස කරන ඇලුම් කරන ගීතයක් තියෙන නාට්‍යයක් මූදු පුත්තු. ඔබ වඩාත්ම කැමති ගීතය මුහුදු පතුල යට ඉඳලා කියන ගීතය. ඉතින් අපි ඒ ගීතේ කොටසක් ගායනා කරමු. මුහුදු පතුල යට ඉඳලා මුතු වැටයක නිදි කරවා पिन कटियक पाकरला मागी दूतट पुतुआवा मागी दूतट पुतुआवा सुदु पाटिन पहन तरुव दूर आहासे दिली सेनवा सुदु पाटिन पहन तरुव दूर आहासी दिली सिनवा सुदु पाटिन टिकेरी सिना पुतुगे मुविन गिली हेनवा सुदु पाटिन टिकेरी सिना पुतुगे मुविन गिली हेनवा न्यू लिंक डिजिटल परपुरे पिरगमन करो।